Kandabe Rajapaksa Liyata Giyoth Ilangata Prashnayak Enawa Kawuda? Kawuda Ilangata Janadhipathi? Methana Inna Kattiya Kawuruth Danne Ne? Nikan Gota Gokila Gahiya Kota Hariyanne Api Ilangata Mekata Visuthumak Hoyanna One. E Visuthuma Hoyanakota Ilangata Enne Kawuda? Parliamentu Ekantara Bahuthare Dinagatha Miniya. E Kawuda? Mahinda Rajapaksa Ilangata Enawa. එතකොට එයාට විරුද්ධවතාව මාසයක් පෙළපාලි යන්න වෙයි. මයිනා. ඊළඟට එනවා එයා ගෙදර ගියාම බැසිල් රාජපක්ෂ මහත්තයා. එයා වෙනුවටත් එයාටත් දැන් තව මාසයක් පෙළපාලි යන්න වෙයි. අපි ජනාධිපතිවරයාට කිව්වා මුලේ ඉඳලම මේ වැඩපිළිවෙල පටන් ගන්නකොට නිවැරදි විදියට වැඩේ කරන්න අපි අපේ සහයෝගය දෙනවා කියලා ශ්‍රී ලංකා අධිපති පක්ෂ විදියට. අපි එදා ඡන්දය ඉල්ලනකොට තමුන්නාන්සලාට මතකයි ගෝඨාභය ජනාධිපතිතුමා ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට අපි මෙතන ඉන්න සහෝදරරු විතරක් නෙවෙයි මේ රටේ 152කට වැඩි සංඛ්‍යාවක් 169ක් මිනිස්සු බලාපොරොත්තු වෙලා තමයි ඡන්දෙ දුන්නා මිනිස්සු කිව්වා දේශපාලඥයෝ ඕනේ නැහැ කිව්වා දේශපාලඥයෝ ඕනේ නැහැ දැන් ඕනේ පාලනය කරන්න පුළුවන් රාජ්‍ය සේවකයෙක් කිව්වා අපි එතුමව ගිනවා පළවෙනි කැබිනට් එක දානකොට පළවෙනි මැතිවරණය ඉවරනකොට ඒ මැතිවරණය අපිට මතකයි දමුණාංශර මතකයි අපි බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තුවට ගියේ මොකද තනි අයිතියට ගන්න හැදුව පොච්චන පෙරමුණ මේ ජයග්‍රහණය අපි පක්ෂ ඔක්කොම එකතු වෙලා ඉතිහාසෙත් වැඩ කරනකොට හැම පක්ෂයකටම යම් හයියක් දුන්නා ඒ හයිය නැතුව තනියම රට පාලනය කරන්න යා මේ ප්‍රතිවිපාක දැන් ඒගොල්ලෝ තනියම භුක්ති විඳින්න ඕනේ මොකද හේතුව ජනාධිපතිතුමා වටේ හිටගත්ත හෙංචයියෝ ටිකක් හැමදාම හැම ජනාධිපති කෙනෙක් ගාම වටේ එනවා වගේ පළවෙනි මාස දෙක තුනේ හිටියේ නෑ හැබැයි පහු වෙනකොට මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ ඉඳලාම ආපු අට පාස් නැති නූගතුම් පිරිසක් ජනාධිපතිවරයා වටේ එකතු වෙන්න පටන් ගත්තා ඒ නූගතුන් තමයි අන්තිමට රට පාලනය කරුවේ. විශ්ව. ඔබතුමාලා පාර්ලිමේන්තුව දැක්කනම් එදා. පෞගිය පාර්ලිමේන්තුවේ එපා වුණේ මිනිස්සුන්ට ඇයි? මාර්කාරය. ඒ පාර්ලිමේන්තුවේ කතා කරුවේ උදේ ඉඳන් රැ වෙනකල්. ඩොඩියා විතරයි. ඉගෙන ගත්තේ නැති. මාර්කාරය. හොරු ටිකක් තමයි පාර්ලිමේන්තුවේ කතා කරුවේ. ඉස්කෝලේ ගිය සේරම එළියට ආවා. ඉගෙන ගත්තේ ඉස්කෝලේ ගිය මිනිස්සුගේ පාර්ලිමේන්තුවක් නෙමෙයි අපි දැක්කේ. මාර්කාරය. රස්සියාදුකාරයන්ගේ පාර්ලිමේන්තුවක්. ජයේවා. ඒ රස්සියාදුකාරයන්ගේ පාර්ලිමේන්තුව ඉඳ තමයි අද මේ රටේ මිනිස්සු කියන්නේ උඹලා 225ම ගෙදර පළයල්ලයි කියලා. තමුන්නාසේ දන්නව දාසිය ජයසේකර හොරගම් කරපු මිනිහෙක් නෙමෙයි. මංගොල්ල කාපු මිනිහෙක් නෙමෙයි. පාරවලින් ගහන් කාපු මිනිහෙක් නෙමෙයි. අපි මේ රටේ වැදගත් විදියට දේශපාලනය කරපු මිනිස්සු. හැබැයි අපිට අද මේ තරුණ සහෝදරරු ගෝල් පේසෙට කියලා කියන්නේ උඹලා 225ම ගෙදර පළයල්ලයි කියලා. ඒක තමයි මේ රටේ මිනිස්සුන්ගේ අද මත වේලා තින්නේ ඇයි ඒ? පෞගිය අවුරුදු දෙකේම රස්තියාදුකාරීන්ගේ නිජ බිමක් කියලා තිබුණා පාර්ලිමේන්තුව. ඒ නිසා අපි කියනවා දැම්මත් ජනාධිපතිතුමා තේරුම් ගන්න. මේ රටේ හොරු ටික ලං කරගෙන මේ දේශපාලනය කරන්න බෑ. ඒ නිසා තමයි මේ විනාශය සිද්ධ වුනේ. මම කියන්නේ කැමති අද විශාල අර්බුදයක් රට ඇතුලේ. අද ඩොලර් නෑ ලංකාවේ. රටේ ආදායම් මාර්ග කඩාවැටලා මිනිස්සු රුපියල් 1000ක් කරන් ගියාම අරන් එන්න බඩුවක් හොයාගන්න නැහැ අපිට පළවෙනිින් ගෑස් ටික නැති වුණා තෙල් ටික නැති වුණා විදුලි බලය නැති වුණා අද හැම එකක්ම කප්පාදු කරනවා ජනාධිපතිවරයා තමයි මේ පළවෙනි වැරදි වැඩේ කරේ මේ පොර පොර කාමනික පොර බාටපත් කළා නවත්තන් කියනර මේ පළවෙනිින් ඒ විනාශය කරලා ඒ පළවෙනිින් ඒ විනාශය කළා මොකද කරේ රටේ පොහොර ටික නැති කරලා අපේ මිනිස්සුන්ට අද සම්පූර්ණයෙන් අපේ වීටි කාලය නැති වෙලා තිනවා අපිට අද පොහොර ටොන් එකක් රුපියල් 39000යි රුපියල් 39000ට අරන් පොහොර තමුන්නාසල මොනවද වගා කරන්නේ පුරංගෝට මොනවද අපි කරන්නේ අපේ වීටි අපිට කන්න නැතුව තිබුණා ඉතිහාසෙ මේ ගම්මානවල අපිට අපිට තිබුණේ පළවෙනි එක අපිට බත් ටික තිබුණා අපිට කොස්තෙල් ටික තිබුණා ගමේ අපිට තිබුණා පොල් ටික අපිට ප්‍රශ්නයක් තිබුණ නැහැ මොන ප්‍රශ්න ආවත් හැබැයි අද අපිට සිද්ධ වෙලා තිනවා රුපියල් 40000ට පොර මිටියක් අරගෙන පොර වලට
තෙල්වල යන වියදම රුපියල් 18000යි හාන්ඩ යන වියදම අක්කරයකට රුපියල් 20000යි මේ විදියට ගිහිල්ලා අපි කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ මෙන්න මේ අර්බුදය අපේ ගම්වල තියෙනවා සාමාන්‍ය කම්කරුවට ජීවත් වෙන්න බෑ හෙට අනිද්දා වෙනකොට මේ රටේ මිනිස්සු පාරට බහැලා කඩ කඩලා කඩවල් ඇතුලේ තියෙන හොරවන් කරන යන තැනකට දැන් පත් වෙලා ඉවරයි කිසිම වැඩපිල්ලක් නැහැ ගොවි අසරණලා ඉවරයි මේ හොරගම් කිරීම ඉඳ තමයි පිටරටවල ඉන්න අපේ මිනිස්සු සල්ලි වන්නේ නැත්තේ දැන් එයා කියනවා මේ රාජපක්ෂවරු සියලු දෙනා ගෙදර යවන්න මේ රාජපක්ෂවරු සියලු දෙනා මේ පෞල් පාලනය අවසන් කරන්න මේ උදේ ඉඳන් රැ වෙනකල් ෆ්ලයිට් එකේ ඇවිල්ලා ගෝඩාපේ මහත්තයාට ඡන්ද දුන්න මිනිස්සු තමයි දැන් කියන්නේ මේ රාජපක්ෂ පෞල් අයින් කරපල්ලයි කියලා ඒ නිසා තමයි අපි කිව්වේ අපිට කරන්න පුළුවන් වැඩක් හැම එක්කෙනාම කියලා ගෝඩගෝ හොම් කියලා හැබැයි අපි කියන්නේ මේ ඉස්සලා පළවෙනියෙන් අපි කරන්න තියෙන දේ තමයි රාජපක්ෂවරු මේ පාලනයෙන් අයින් කරන එක ඒක පළවෙනියෙන් අපි කරන්න ඕනේ ඒකට කරන්න තියෙන පළවෙනි දේ තමයි ඒකට කරන්න තියෙන පළවෙනි දේ තමයි අගමැතිතුමා ප්‍රමුඛ මේ කැබිනට් මණ්ඩලයේ යාණ්ඩුව ඉස්සලා ගෙදර ගිහිල්ලා ඉන්න ඕනේ එතනින් පස්සේ අපි ගෝඩාපේ රාජපක්ෂ මහත්තයාගේ බලතල කප්පාදුව කරනවා 21 වෙනි සංශෝධනය ගෙනල්ලා අපි කියනවා ගෝඩාපේ ජනාධිපතිතුමාට තමුන්නාන්සේ ලක්ෂ 69ක් අරගෙන මේ රටේ ඉන්න එකම මිනිහා ලංකාවේ හැම මිනිහෙක්ගේම ඡන්දයක් අරගෙන ආපු ඒ නිසා අපිට යුතුයකමක් තියෙන එක පැත්තකින් රාජපක්ෂ ගෝඩාපේ රාජපක්ෂ එළියට ගියොත් ඊළඟට ප්‍රශ්නයක් එනවා කවුද කවුද ඊළඟට ජනාධිපති මෙතන ඉන්න කට්ටිය කවුරුත් දන්නේ නැහැ නිකන් ගෝඩගෝ කියලා ගහේ උඩ හරියන්නේ නැහැ අපි ඊළඟට මේකට විසඳුමක් හොයන්න ඕනේ. ඒ විසඳුම හොයනකොට ඊළඟට එන්නේ කවුද? පාර්ලිමේන්තු ඒකාන්ත බහුතරය දිනාගත්ත මිනිහා. ඒ කවුද? මහින්ද රාජපක්ෂ ඊළඟට එනවා. එතකොට එයාට විරුද්ධව තව මාසයක් පෙළපාලියන්න වෙයි. ඊළඟට එනවා එයා ගෙදර ගියාම බැසිල් රාජපක්ෂ මහත්තයා. එයා වෙනුවටත් එයාටත් දැන් තව මාසයක් පෙළපාලියන්න වෙයි. මතක තියාගන්න අවුරුද්දකට එක දවසකට විතරක් මේ අපි පාරට බහින එකෙන් ප්‍රතිඵලය මොකද්ද? රුපියල් බිලියන 5ක් අපිට නැති වෙනවා මේ රටට. සංචාරක එන්නේ නැහැ. අපිට ආදායම් මාර්ග නැහැ. මේ රටේ අපි ආදායම් මාර්ග උපයනේ වගේ 158ක් මේ රටේ මේ රාජ්‍ය සේවකව 115ට ගෙවන්න ඕනේ. හිතලා බලන්න. අපිට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අද මේ විදුලි බලේ අපි පාවිච්චි කරන හැම ඒකකයකටම රුපියල් 76ක් ගෙවන්න ඕනේ. හැබැයි අපි ගිවන්නේ රුපියල් 16 සහෝදරවරුනි. අපි හරි ගාන ගිවන්නේ නැහැ. අපිට බෙහෙත් ටික අපිට දෙනවා. මේ සියල්ල කරන්න අපිට ආදායම් මාර්ග නැහැ අද. ඒ නිසා මේ රටක් විදියට දැන් අපි ලොකු අර්බුදයක ඉන්නේ. ඒ නිසා තමයි අපි කිව්වේ අලුත් ආණ්ඩුවක් හදපන් සර්වපාක්ෂික ආණ්ඩුවක්. හැම පක්ෂයක්ම පාර්ලිමේන්තුවේ එකතු කරගන්න. අපි සජිත් ප්‍රේමදාස මහත්තයාට කියනවා රටට කෙලවෙනකල් ඉඳලා රට විනාශ වෙනකල් ඉඳලා රට හිඟන්න හිඟන්නන්ගේ රටක් බවට පත් වෙන අයකල් මැරිච්ච ජාතියකට නායකත්ව දෙන්න සජිත් ප්‍රේමදාස මහත්තයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ අනාගතේ මතක තියාගන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ නායකත්ව දෙන්න ඒ නිසා නායකයෙක් නම් අභියෝග බාර ගන්න ඕනේ අනිවාර්යෙන්ම අපි ඒකයි කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාටත් දැන් එතුමා පාර්තිකය කියලා කියනවා අපි විශ්වාස භංග කියනවා හරි එද විශ්වාස බංගල අපි ඡන්ද දෙනවා ආණ්ඩුව පෙරනවා අපි අහනවා සහිත් ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව බාර ගන්නවද එයා කියන නෑ මම බාර ගන්නෑ ආණ්ඩුව පෙරලා ඒගොල්ලන්ටම බාර ගන්න කියනවා යකෝ එහෙම ආණ්ඩු කරන්න පුළුවන්ද එහෙම කරන්න බෑ ඒ නිසා ආණ්ඩු පෙරනවා නම් වගකීම ගන්න නායකයෙක් කියන්නේ අමාරු වෙලාවේ රටට නායකත්ව දෙන්න පුළුවන් මිනිහෙක් ඒ නිසා මේකෙන් පැනලා යන්න එපා කරුණා කරලා නායකත්ව අරන් වැඩ කරන්න පෞගියටිකේම කිව්වා අපිට රට බාර දෙන්න අපි කරන්නම් කියලා. දැන් දෙන්න අතරමකට කියනවා උඹලම කරපල්ලයි කියලා. ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන්ට මම කියනවා ඔබතුමාලා මේ රටට කෙලවෙනකල් රට වැඩනකල් ගෝට යනකල් පාලනේ බාර ගන්නයි කියලා දැන් මොකද කියන්නේ? ඡන්දයක් තියන්නලු දැන්. තමුන්නාන්සේලාට පුළුවන් ද ඡන්දයකට වැඩ කරන්න දැන්? තමුන්නාන්සේලාට ඡන්දයකට ගහන්න තියක් කොළ ටික හොයාගන්න බෑ. අද පෙළපත් ටික නෑ අපේ දරුවන් ටික නෑ ගන්න.
Pelapotnya apila daruan tekan dekat tuh natri pahy. Eh daruan te pelapotnya. Tadah dasinya lian. Chandra pati kagak ada kolak koin tadi ini. Eni sa janda itu peramun te kira mevelave. Aruna kerala. Chandra hilan dekat mekaran tadi ini. Ekat tuh yalla. Parlimen te tuh lehina sialu paksa. Naya kau ini kan illa. Me rata. Kau benda keran ni kila. Api sialu di naya ini kan kata kerum. Eni sa mata kadi agak ada. Sri Lanka ni das paksa api. Amati yang pedih anda bayar api kan hati no. Merah deh, parwal hadanewa, kodi ganang, gasakanewa. Api nawat tala, api kienwa. Hema masa kama, api dupat ma ministeri kata. Ahar pegajah kabila bala demu, me salli baling, api ministeri halala demu. Eta ministeri meranwa. Eta anita mana kau dapat malah danwa. Me ispiri dalwal lala deh behitne. Ada perdol petakne, parasitemol petakne. Ada Ara kanser hospital lagi, ganda dia naik kuma bedak kota dene. Heita anita mana kuda ispiri dalwala, ministeru merenne perangan no. Eh merenne ministeru aragena paratahwot, merade jalan dahwa. Mei bidia dene mei rajabak samatun di ande bini matagdiakan.